සුභ සන්ධ්‍යාවක්. මම ආදිත්‍ය. මම සූදානම් යාළුවත් එක්ක අලුත් තාක්ෂණික උපකරණ වගේම අපි මේ එදිනෙදා භාවිතා කරන උපකරණ ගැනත් තොරතුරු හොයාගෙන යන්න. මම දන්නවා යාළුවත් ඉන්නේ ඒකට සූදානමින් කියලා. මගේ මේ වැඩසටහන විශේෂාංග හතරකින් සමන්විත වෙනවා. S search. ඒ කියන්නේ අපි හොයනවා. T think. අපි හිතනවා. U understand. අපි අවබෝධ කරගන්නවා. D why කියන අකුර වලින් do yourself. අපි තනියම යමක් කරන්න උත්සාහ කරනවා. මේ study with Aditya. මේ අපේ පළවෙනි විශේෂාංගය search. ඒ කියන්නේ හොයනවා. තාක්ෂණය කියලා කියන්නේ හැම මොහොතකම අලුත් වෙන දෙයක්. මේක ගැන හොයලා ඉවර කරන්න බෑ. ලෝකේ තියෙන හැබැයි අපිට නොහුරු අලුත් තාක්ෂණික මෙවලම් ගැන තොරතුරු හොයද්දි මට හොයාගන්න ලැබුණ හරිම ආකර්ශනීය උපකරණයක්. මේක වෙනස්ම විදිහක දත්බුරුසුවක්. අපි මේ උපකරණය මොකද්ද කියලා බලන ගමන්ම මේක ගැන වැඩි විස්තර කතා කරමු. දත්මැදීම සාර්ථකව අවසන්ද නැද්ද යන්න කරුණත් මේ පුරුසුවේ පඳේ තියෙන වර්ණවත් වළල්ල මගින් දැනුම් දෙනවා. ඒ වගේම තමයි නැවත නැවත පිරිසිදු කරලා භාවිතා කරන්නත් පුළුවන් විදියට තමයි කොටස් දෙකකින් සමන්විත මේ පුරුසුව නිර්මාණය කළ තියෙන්නේ. මේ දත් පුරුසුව AI නැත්නම් Artificial Intelligence සිංහලෙන් නම් කෘතිම බුද්ධිය කියලත් හඳුන්වන තාක්ෂණය උපයෝගී කරගනිමින් තමයි නිර්මාණය කළා තියෙන්නේ. තවත් මෙහි තියෙන වැදගත් කාරණාවක් තමයි මේ තත්පුරුසුව අපේ ජංගම දුරකථනයත් සමග Bluetooth තාක්ෂණය මගින්ද සම්බන්ධ කරගන්න පුළුවන්. ඒ විදියට දත් මැදීම ආරම්භ කරන අවස්ථාවේ ඉඳන් දත් හොඳින් පිරිසිදු වීම ගැන තොරතුරු අපිට දුරකථනෙන් බලාගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, දිනපතා දත් පිරිසිදු වුණ විස්තරවල එකතුවත් මෙමගින් අපිට බලාගන්න පුළුවන්. හරි අපූර්ව උපකරණයක් නේද? බලන්නකෝ යාළුවන්ගේ මූණේ තියෙන හිනාව. ඔය වගේ ලස්සනට හිනා වෙලා ඉන්න නම් හැමදාමත් හොඳින් දත් මදින්න වෙනවා. හරි, දැන් කියන්නකෝ බලන්න, යාළුවගාව දැන් තියෙන දත් බුරුසෙන් මොනවද කරන්න පුළුවන්? කරන්න පුළුවන් එකම දේ දත් මදින එක. හැබැයි මේ දත් බුරුසෙන් අපිට දත් මදින්නත් පුළුවන්, අපේ දත්වල පිරිසිදුකම ගැන දැනගන්නත් පුළුවන්, අපි දත්වලට ලබා දෙන පීඩනය ගැන දැනගන්නත් පුළුවන්, හරිම පහසුවෙන් දත් මදින්නත් අපිට පුළුවන්. මේ වගේ පහසුකම් නැති එක අපි ගාව දැන් තියෙන දත් බුරුසේ පොඩි අඩුපාඩුවක් නේද? ඉතින් යාළුවනේ, අපිටත් පුළුවන් නම් මේ අපි එදිනෙදා භාවිතා කරන උපකරණවල තියෙන අඩුපාඩු දකින්න. අපිටත් පුළුවන් වෙයි අලුත් නිර්මාණයකට හොඳ අදහසක් හිතන්න. ඒ නිසා මම පුංචි යාළුවන්ට ආරාධනා කරනවා, යාළුවෝ භාවිතා කරන උපකරණවල තියෙන අඩුපාඩු දකින්න. අපිට එකසරේටම මේ වගේ ලොකු නිර්මාණයක් කරන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි ටිකෙන් ටික පොඩි පොඩි අලුත් නිර්මාණ, අලුත් විසඳුම් හොයාගෙන අපිට මේ වගේ දෙයක් වුණත් කරන්න බැරි නැහැ. Thank you.
වගේම යාළුවන්ට මේකත් හොඳින් මතක තියාගන්නම වෙනවා. අපේ දත් මදින්න කොයිතරම් අලුත් උපකරණ ආවත් සුපුරුදු පරිදි අපේ දත් මැදීමේ පුරුදු නම් අනුගමනය කළ යුතුමයි. එහෙම නොවුනොත් තාක්ෂණයේ කොයිතරම් දියුණුනත් අපේ දත් නරක් වෙන එක වළක්වන්න ඒවට බැරි වෙයි. ඊළඟ විශේෂාංගයට යන්න කලින් පුංචි යාළුවෝ ඉක්මනටම පොතකුයි පෑනකුයි අරගෙන එන්න. අපි කැටි විරාමයකට ගිහින් එන්නම්. මම හිතනවා දැන් යාළුවෝ පොතකුයි පෑනකුයි අරගෙන ලෑස්ති වෙලා ඇති කියලා. එහෙනම් අපි අපේ ඊළඟ විශේෂාංගයට යමු. මේ අන්ඩර්ස්ටෑන්ඩ් එහෙම නැත්නම් අවබෝධය කරගැනීමේ විශේෂාංගය. අද මේ දත් බුරුසුව හරහා අපි ගොඩක් අලුත් වචන ඉගෙන ගත්තා. AI තාක්ෂණය, ස්මාර්ට්, බ්ලූටූත්, චාර්ජ් කරනවා මේ වගේ අපි ගොඩක් වචන ඉගෙන ගත්තා. අපි දැන් මේ වචනවල තේරුම ගැනත් ටිකක් දැනගමු. AI තාක්ෂණය. AI කියන කෙටියෙදුමෙන් කියවෙන්නේ ආටිෆිෂල් ඉන්ටෙලිජන් කියන තේරුම. අපි සිංහලෙන් නම් මේකට කෘතිම බුද්ධිය කියලත් කියනවා. දැන් පුංචි යාළුවනේ අපිට යමක් හිතලා මතලා කරන්න පුළුවන්නේ. හැබැයි අපි ගාව තියෙන උපකරණවලට ඒ විදිහට හිතලා මතලා කරන්න පුළුවන්ද? මේ උපකරණත් හිතලා මතලා වැඩ කරන්න පුළුවන් විදිහට ගොඩනගන තාක්ෂණය අපි හඳුන්වන්නේ AI තාක්ෂණය කියලා. පස්වෙනි පරම්පරාවට අයත් පරිගණක නිර්මාණය වෙන්නේ මේ AI තාක්ෂණය එහෙම නැත්නම් කෘතිම බුද්ධිය පදනම් කරගෙන. දැන් අපි ඉන්නේ පරිගණකයේ පස්වෙනි පරම්පරාවනේ. ඒ නිසා වර්තමානයේ වගේම අනාගතයේ නිර්මාණය වන ගොඩක් නිර්මාණ බිහි වෙන්නේ මේ ආටිෆිෂල් ඉන්ටෙලිජන් තාක්ෂණය පාදක කරගෙන. හැබැයි පුංචි යාළුවෝ දන්නවද ලෝකේ තාක්ෂණය කොයිතරම් දියුණුනත් තවමත් මිනිසාගේ මොළයටම සමාන කෘත්‍රිම බුද්ධියක් නිර්මාණය වෙලා නැහැ. සමහර විට අනාගතයේ දවසක අපි වෙන්නත් පුළුවන් මේක නිර්මාණය කරන්නේ. කතා කරමු
ස්මාර්ට් කියන වචනේ ගැන. අපි හැමෝම දන්නවනේ ස්මාර්ට් කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ සිංහලෙන් සුහුරු කියන වචනෙට. ඒ වගේම අපි දන්නවා මේ වචනේ හැදිලා තියෙන්නේ අකුරු පහකින් කියලා. මොනවද ඒ අකුරු පහ? S, M, A, R සහ T කියන අකුරු වලින්. හැබැයි පුංචාලෝ දන්නවද මේ අකුරු පහෙන් කියවෙන තේරුම ගැන? S අකුරෙන් කියන්නේ self. M අකුරෙන් කියන්නේ monitoring. Self monitoring කියලා කියන්නේ සොයන් මෙහෙවීම. තවත් විදිහකින් කිව්වොත් කාගේවත් උදව්වකින් තොරව තනිවම යමක් කිරීමට ඇති හැකියාව. ඊළඟට A අකුර. A අකුරෙන් කියන්නේ analysis. සිංහලෙන් නම් විශ්ලේෂණය. මම විශ්ලේෂණය කියන එක යාළුවන්ට මේ විදිහට උදාහරණයක් අරගෙනම කියන්නම්කෝ. අපි හිතමු ඔන්න යාළුවගව රුපියල් 100ක් තියෙනවා. මේක තියෙන්නේ මාරු වලින්. යාළුවන්ට පුළුවන් නේද එතන තියෙන රුපියල් 1000, රුපියල් 10000, 20 නෝට්ටු වෙන වෙනම හඳුනගන්න. යාළුවෙක් කරන්නේ යම් කිසි වූ විශ්ලේෂණයකට අනුව. ඊළඟට මොකද්ද තියෙන අකුර? S M A R. R කියන අකුරෙන් කියන්නේ report. එහෙම නැත්නම් වාර්තා කිරීම. අපි දැන් අර කලින් කතා කරපු දත් බුරුසුවම ගත්තොතින් මැද්දේ තිබුණ පුංචි තිරයකින් අපිට පෙන්වුව නේද අපේ දත් මැදීම පිළිබඳ තොරතුරු. අන්න ඒ වගේ report කියලා කියන්නේ යම්කිසි උපකරණයක ක්‍රියාවලිය පිළිබඳ තොරතුරු අපිට පෙන්වීම. අවසානෙට T අකුර. T අකුරෙන් කියන්නේ technology. එහෙම නැත්නම් තාක්ෂණය. දැන් ඔන්න පුංචි ආලෝනේ අපි දන්නවා මේ ස්මාර්ට් කියන වචනේ තේරුම. හරිම දක්ෂ විදිහට අපේ උදව් වලින් තොරව අපේ එදිනදා වැඩ කටයුතු පහසු කරගන්න අපිට උදව් වෙන උපකරණ වලට තමයි අපි ස්මාර්ට් උපකරණ කියලා කියන්නේ. Thank you.
ඊළඟට කතා කරමු Bluetooth කියන වචනේ ගැන. මම Bluetooth කියන්නේ මොකද්ද කියලා යාළුවන්ගෙන් ඇහුවොත් මන් දන්නවා අනිවාර්යෙන්ම යාළුවෝ මට උත්තර දෙනවා කියලා. හැබැයි යාළුවෝ දැනගෙන හිටියද මේ Bluetooth PAN එකක්. එහෙම නැත්නම් personal area network එකක් විදියට හඳුන්වනවා කියලා. ඒ පාර මොකද්ද මේ personal area network එකක් කියන්නේ? Personal area network එකක් කියලා කියන්නේ තනි පුද්ගලයෙකුගේ අවකාශය ඇතුලේ ඉලෙක්ට්‍රොනික උපාංග එකිනෙකට සම්බන්ධ කරන ජාලයකට. තවත් සරල විදිහකට කියනවා නම් කුඩා ඉඩ ප්‍රමාණයක ජංගම දුරකථනයක් පරිගණකයක් එහෙමත් නැත්නම් වෙනත් ඉලෙක්ට්‍රොනික උපාංග එකිනෙකට සම්බන්ධ කිරීමට තියෙන හැකියාව. ඉතින් Bluetooth කියලා කියන්නේත් මේ වගේ එකක්නේ. අන්න ඒකයි අපි Bluetooth personal area network එකක් විදියට හඳුන්වන්නේ. ඒ වගේම යාළුවෝ දන්නවද මේ Bluetooth හරහා සම්බන්ධ කරන උපකරණ දෙකක් අතර උපරිම දුර ප්‍රමාණය මීටර 10කට එහෙමත් නැත්නම් අඩි 30කට සීමා වෙනවා. කරමු චාර්ජ් කරනවා ගැන. අපිට අපේ එදිනෙදා වැඩ කරගන්න ශක්තිය ඕනේ නේද? හරියට කන්න බොන්න බැරි වුණොතින් අපේ වැඩ හොඳින් කරගන්න බැරි වෙනවා නේද? අන්න ඒ වගේ තමයි පුංචි යාළුවනේ මේ තාක්ෂණික උපකරණත්. මේ උපකරණ වැඩ කරන්නත් ඒවට ශක්තිය ඕනේ. ඒ ශක්තිය ලබා ගන්නේ චාර්ජ් කිරීම මගින්. සිංහලෙන් නම් ආරෝපණය කිරීම මගින්. ආරෝපණය කිරීම මගින් ඒ උපකරණයට අවශ්‍ය ශක්තිය ගබඩා කරලා තියාගන්නවා. අද අපි අලුත් වචන කිහිපයක් ඉගෙන ගත්තා. AI තාක්ෂණය ගැන, ස්මාර්ට් කියන වචනේ තේරුම ගැන, Bluetooth ගැන, ඒ වගේම ආරෝපණය කිරීම කියන වචනේ ගැනත් අද අපි ඉගෙන ගත්තා. එහෙනම් පුංචි යාළුවනේ අපි ඊළඟ විශේෂාංගයට යමු. අද අපි ඉගෙන ගත්තනේ ආරෝපණය කිරීම කියන්නේ මොකක්ද? මොනවද ඒකේ තියෙන විශේෂත්ව කියලා? දැන් අපි මේ සූදානම් වෙන්නේ අපිට පහසුවෙන් හොයාගන්න පුළුවන් දේවල් වලින් ආරෝපණ ඇටවුමක් නිර්මාණය කරගන්න. බලන්නකො මේක නිර්මාණය කරන විදිහ. හැබැයි ඔන්න බලලා විතරක් නම් මදි. යාළුවෝ මේක නිර්මාණය කරන්නත් අනිවාර්යෙන්ම උත්සාහ කරන්න ඕනේ.
ඔයාලත් මේ වගේ පහසුවෙන් හොයාගන්න පුළුවන් දේවල් වලින් අලුත් නිර්මාණ කරලා ඒ වගේ ඡායාරූප වීඩියෝ පට තිරේ දිස්වන අංකෙන් අපිට WhatsApp කරන්න. එහෙමනම් ඔයාලත් මම වගේම මේ වගේ අලුත් උපකරණ ගැන තොරතුරු හොයන්න. අලුත් දේවල් අත්හදා බලන්න. ඊළඟ සතියේත් අපි හමු වෙමු තවත් මේ වගේම අලුත් උපකරණයක් සමගින්. මේ Study with Adithya.